මම මේ ඉන්නේ පොළොන්නරුව ජයන්ති සිනමා හල ඉදිරිපිට ඔබට පේනවා ඇති ජයන්ති සිනමා හලේ දැන් තත්ත්වය වල් බිහි වෙලා ඒක දැන් අරාජික තත්ත්වයට පත් වෙලා ඒක පේනවා ඔබට කාටත් පොළොන්නරුවේ ඉන්න ගොඩක් දෙනෙක්ගෙන් මම ඇහුවා මේ පොළොන්නරුවට දැන් සිනමා හලක් තියෙනවද කියලා ඇත්තටම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිනමා හලක් නැහැ කවුරු හරි හිතන්න පුළුවන් ඇයි මේ සිනමා හලක් ගැන කතා කරන්නේ මොකක්ද ඒකින් අපිට ඇති වැඩේ කියලා නමුත් මම කියනවා ඉන්දියාව වගේ රටවල් ඇත්තටම තුන්වෙනි ලෝකයේ රටවල් විශේෂයෙන් ඉන්දියාව මේ වෙනකොට මේ තුන්වෙනි ලෝකයේ දේශපාලනය අධ්‍යාපනය සෞඛ්‍ය සහ සමාජ ප්‍රශ්න කුල භේදය ආගම් බේදේ ආදි සියලු ප්‍රශ්න ගැන මිනිස්සුන්ව දැනුවත් කරන ප්‍රධානම කලා මාධ්‍ය සිනමාව. ඇත්තටම සිනමාවේ රූප නාද අර්ථ సౌందර්ය. රූප නාද సౌందර්ය වගේම අර්ථ సౌందර්ය. අර්ථය කියන්නේ මම අර කියපු දේවල්. ජන සමාජයක් ඥානණය කරන්න පුළුවන් సౌందර්යාත්මක පණිවිඩ ඔස්සේ ඒක තමයි ලේසිම දේ. තා මිනිස්සු ඉතාම කැමැත්තෙන් බාරගන්නේ సౌందර්යාත්මක පණිවිඩ. නැතු ඔය මේ කවුරු හරි අමාත්‍යංශික ලේකම් කෙනෙක් හරි ඔය ගොඩාක් වැඩසටහන් වල මම දකින්න ලොකු ටයිපෝල් ලකුත් දාගෙන පැය ගණන් කයිය ගහනවා මිනිස්සු ඕවා බලන්නේ නැහැ මිනිස්සු ටක් ගාලා අනිත් පැත්තට දානවා වෙන channel එකකට දානවා. නමුත් సౌందර්යාත්මක පණිවිඩ ගීතයකින් නාට්‍යයකින් වේදිකා නාට්‍යයකින් සංගීත නැත්තම් වචන නැති ආකර්ෂණීය සංගීතයකින් සිම්ෆනි එකක් වගේ එතකොට විශේෂයෙන් සිනමාවේ සිනමාවේ සංගීතය ගීත මං කියන රූප නාද අර්ථ సౌందර්ය මේ තුනම තියෙනවා ලංකාවේ සිනමා කර්මාන්තය ඊටාම ඛේදවාචකයකට ලක් වෙලා තිබෙනවා මේ වෙලාවේ මං දන්නේ ගොඩාක් සිනමා අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් මේ ගැන කතා කරනවාද කියලා කතා කරන අයත් ඉන්නවා මම නම් මේ සිනමා කර්මාන්තයට අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඉතාම ආධුනිකයි අලුත් නමුත් සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම සිනමා පට කීපයක සංගීතවත් කරලා තියෙනවා සමනල සඳවැනිය ප්‍රතිරු කාල ආදී කීපයක්ම ඉතින් මම මේ කියන්නේ මේ సౌందර්යාත්මක පණිවිඩය ජනතාව දැනුවත් කරන්න පුළුවන් මේ අපූරු කලා මාධ්‍ය මෙහෙම වල් බිහි වෙලා විය කියලා යනවා ප්‍රධානම හේතුව තමයි දැන් උදාහරණයක් විදිහට ගොවිතාත්තා සිනමා පටේ මම උපරිම තාක්ෂණයෙන් නිම කළා මොකද මට ඕන වුණා ඩොල්බි ඇට්මොස් තාක්ෂණය යටතේ ඒක නිම කරන්න ඇත්තටම ඩොල්බි ඇට්මොස් සිනමා ශාලාවල් 10ක්වත් අපේ රටේ නැහැ නමුත් ඒ වගේ ලෝකයේ පිළිගත් තාක්ෂණික වටිනාකමකින් යුතු සිනමා පටයක් නිෂ්පාදනය වුණාම නිර්මාණය වුණාම මිනිස්සු ටිකක් සිනමා පටි බලන්න විශේෂයෙන් අලුත් පරම්පරාව සිනමා ශාලාවට යනවා ඒකයි මේ ගොඩක් වෙලාවට වන් ගෝල් ෆෙස් වන් කොළඹ සිටි සෙන්ටර් සැබෝයි වගේ සිනමා ශාලාවල් නිතර පිරීලා තියෙනවා එතකොට අපිට පුළුවන් ඒ වගේ සිනමා හල් දිස්ත්‍රික්ක 25 අඩුම ගාන 25ක්වත් තියෙනවා නම් ප්‍රේක්ෂකයන් ගේන්න ප්‍රේක්ෂකයන්ට විශ්වාසයක් නැතුව දැන් විශේෂයෙන් නූතන පරම්පරාව තාක්ෂණය ගැන උනන්දුවෙන් ඉන්නේ. එතකොට ඒගොල්ලොන්ට මේ gedara තියෙන හෝම් තියටර් එක තරම්වත් සිනමා ශාලාව නගරයේ තියෙන එක සුදුසු නෑ කියන්නේ මේ තාක්ෂණික අන්තිම තාප් පිරිහෙලා තියෙනවා නම් ඔය වෙනත් වෙනත් කාරණා සඳහා සිනමා ශාලාවට යනවාදී නමුත් චිත්‍රපටයක් බලන්න යන්නේ නැහැ. මොකද ඒගොල්ලොන්ට එක විහිළුවක් ගමේ සිනමා ශාලාව. ඉතින් නමුත් සිනමාවෙන් කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද ජන සමාජයක් වෙනස් කරන්න දියුණු කරන්න අපිට හොඳ චිත්‍රපටි හදන්න පුළුවන් එතකොට විශේෂයෙන් අපේ හොඳ සිනමාකරුවෝ ඉන්නවා අශෝක හඳගම වගේ සිනමාකරුවන් ජයන්ත චන්සිරි වගේ සිනමාකරුවන් අපේ ප්‍රවීණ පරම්පරාවෙන් ගත්තොත් තොට සෝමරත්න දිසානායක මට නම් ගොඩාක් මේ ඔළුවට එන්නේ නැහැ නමුත් මම ඔය කීප දෙනෙක් ගැන කිව්වේ ප්‍රසන්න ජයකොඩි ප්‍රසන්න විතානගේ ආදී ගොඩක් අය ඉන්නවනේ අද අලුත් පරම්පරාවෙත් බොහෝමයක් ඉන්නවා මමත් චිත්‍රපටයක් කළා මම ඉදිරියටත් තව කීපයක් කරයි ඉතින් මේ අපි
බොහොමයක් උත්සාහ කරන්නේ දැන් සුමිත් රත්නායක ගැනත් කියනවා ඔහු දක්ෂයෙක් ඉතින් මේ ඔක්කොටම උමනාවක් තියෙන හොඳ චිත්‍රපටි කරන්න මිනිසුන්ව ඥානනය කරන මිනිසුන්ට පණිවිඩයක් දෙන්න මං කියන්නේ එවැනි චිත්‍රපට ගැනයි කවුද කාට හරි කියන්න පුළුවන් නොවැදගත් ඔය බාල බොළඳ ටෙලිනාට්‍ය වගේ චිත්‍රපටක් තියෙනවනේ නමුත් ඒවා නියාමනයේ ලක් වෙනවා කොහොමත් ඒවා රිජෙක්ට් වෙනවා හොඳ තාක්ෂණයකින් සිනමාවේට අදාළ ලෝක සිනමාවේ තියෙන සියලු මෙවලම් භාවිතා භාවිතාවකින් යුතු සිනමාපට නිෂ්පාදනය වෙද්දි නිර්මාණය වෙද්දි කොහොමත් අරව රිජෙක්ට් වෙලා යනවා මේ ප්‍රතික්ෂේප වෙනවා ඒකට හැබැයි හොඳ සිනමා ශාලාවක් තියෙනවනේ දැන් මං ගොවිතාත්ත කරාට පස්සේ ගොඩාක් ප්‍රවීණ අයත් මට කතා කරලා මේ Dolby Atmos මේ තාක්ෂණයට යන හැටි සහ ඒවා කොහොමද ශබ්ද පටිගත කරන්නේ සංගීතය පටිගත කරන්නේ කොහොමද ඒ විදිහට ආදි උනන්දුවක් දැන් තියෙනවා ඇත්තටම මම සතුටු වෙනවා ඒකට මට මුල් ගල තියන්න පුළුවන් වීම ගැන ඒ කියන්නේ ගොවිතාත්ත සිනමාපටේ ඇත්තටම ගොඩක් අය මයෙන් අහන්නේ සිනමාපටේට වඩා එහි තියෙන තාක්ෂණික කාරණා කොහොමද ජයගත්තේ කියන එකයි හරි ඉතින් මේ මහාචාර්ය සුනිල් ආරියරත්නන් පවා මගෙන් ඒක නැහුවා ආචාර්ය රෝහණ වීරසිංහන් මගෙන් ඒක නැහුවා ඉතින් ගොඩක් අය මගෙන් ඒක නැහුවා සෝමරත් දිසානායක මහත්තයත් එහෙමයි ඉතින් මේ ගොඩක් අය දැන් ඒ පිළිබඳ උනන්දුවකින් ඉන්නවා නමුත් කෝ සිනමා ශාලාවක් මම මේ විශේෂයෙන් පොළොන්නරුවේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් අපි දන්නවා නම් කියන්න ඕනේ නැහැ පොළොන්නරුවේ ඉතා සාර්ථක ව්‍යාපාරිකයන් ඉන්නවා දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට සිනමා ශාලාවක් නැහැ කොළඹ සිටි සෙන්ටර් වගේ අර වෙළඳ සංකීර්ණ වලින් වලට මේ සිනමා ශාලාවක් එකතු කර හැකියි උදාහරණයක් දෙන්න පොළොන්නරුවට එකක් නැහැනේ පොළොන්නරුව හොඳ වෙළඳ සංකීර්ණයක් එක්ක හොඳ සිනමා ශාලාවක් ඉදිරිපත් මේ 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 ඇති කළ හැකියි එතකොට මේ ඒ සිනමා ශාලාවට ඕනතරම් සෙනගෙයි එතකොට ඒකට ඕනතරම් හොඳ චිත්‍රපටි ගේන්න පුළුවන් දේශ විදේශ ඔක්කොම ඒ විදිහට ලංකාවේ දිස්ත්‍රික්ක 25ෙම වෙළඳ සංකීර්ණ 25ක් හදලා Dolby Atmos වගේ තාක්ෂණය යුතු තව ඉදිරියටත් අප්ඩේට් වෙන්න පුළුවන් සිනමා ශාලාවල් අඩුපගානේ ශාලාවන් 25ක්වත් 25කින් සමන්විත සර්කිට් එකක් මේක ප්‍රයිවට් නැත්තම් පෞද්ගලික ව්‍යාපාරිකකුට කරන්න පුළුවන් නම් කියන්නේ ගොඩක් අය අපේ කොළඹ දිස්ත්‍රික්කෙත් ඉන්න එහෙම ව්‍යාපාරිකෝ ලංකාවේ ඔහුට පුළුවන් ඇයට හෝ ඔහුට පුළුවන් කාට හරි පුළුවන් මේ ලංකාව පුරා සිනමා ශාලාවන් 25ක් නැත්තම් වෙළඳ සංකීර්ණ 25ක් හදන්න මම හිතනවා රජයත් ඒකට උදව් කරයි ජනාධිපතිතුමත් ඒකට උදව් කරයි ඇත්තටම උදව් නොකර ඉන්න බෑ චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාට කියන්න අපිට මේක රාජ්‍යංශෙන් මේ දිනුව යන්න බැහැ නම් පෞද්ගලික අංශෙන් අඩුම ගානේ සර්කිට් දෙකක් වත් මම එක යෝජනාවක් කළා ඒ කාලේ දැන් මට මතක හැටියට කලින් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදදී මම විශේෂයෙන් අනුෂා ගෝකුල අතිරේක අධ්‍යක්ෂතුමියට මේක කිව්වා සිනමා ශාලාවන් කියන්නේ මේ Dolby Atmos වගේ තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවන් අඩුම ගානේ අධ්‍යාපන අමාත්‍යතුමා පිට එකක් ගන්න පුළුවන් ඒගොල්ලොන්ට පුළුවන් හොඳ අධ්‍යාපනික චිත්‍රපට ගන්නත් එහෙම නැති වෙලාවට ඒක රෙන්ට් අවුට් කරන්න වෙනත් රටවල් වල එහෙම තියෙනවා විශ්වවිද්‍යාල මට්ටමේ හැම විශ්වවිද්‍යාලයකටම සිනමා ශාලාවක් තියෙනවා හැම අඩුම ගානේ මහවිද්‍යාල ටිකටවත් අපිට සර්කිට් එකක් හදන්න බලන්න මේ විදිහට සර්කිට්ස් කීපයක් මේ රටේ මේ ඇති වුණොත් චිත්‍රපටි කර්මාන්තේ ඉතා උසස් මට්ටමකට එනවා එතකොට ඒ ව්‍යාපාරිකයන්ට නැත්නම් ඒ අමාත්‍යංශවලට ආදායමකුත් ගන්න පුළුවන් එතකොට හොඳ චිත්‍රපටි කොහොමද නිෂ්පාදනය වෙනවා කවුරු හරි කියන්න එපා ඕවා පෙන්නලා ලංකාවේ කොහොමද චිත්‍රපටි ඔය තාක්ෂණයේ කො චිත්‍රපටි කියලා චිත්‍රපටි එයි ඒ වගේ තාක්ෂණයකින් යුතු සිනමා ශාලාවන් තිබ්බහම නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නේ ඒ තාක්ෂණයට යන්නමයි ඒ එහෙම තාක්ෂණයක් නැති තැන අනිත් ඔක්කොම ටික අකුල ගන්නවා අකුලගෙන ඒගොල්ලෝ චිත්‍රපටය ලඝු කර ගන්නවා ඉතාම ප්‍රාථමික තත්ත්වයට චිත්‍රපටි වැටෙන්නේ තාක්ෂණයක් නැති නිසා දැන් මටම කියන මොකද දර්ශන ඔච්චර මහන්සුනේ ඕම කරලා පෙන්වන්න හෝල් තියනවාද කියලා. ඉතින් අන්න ඒකනේ. අපි ඒ වැඩේ කළා. මේ ඒක නිසා මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා කවුරු හෝ ව්‍යාපාරිකයෙක් මැදිහත් වෙලා මේ සිනමා සර්කිට් එකක් නැත්තම් මේ අතන මේකේ පොඩි අධිකාරියක් බිඳිනවා එතකොට. චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා
ජනාධිපතිතුමා අදාළ අමාත්‍යවරයා එකතු වෙලා ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලා හිටියොත් එහෙම වෙළඳ සංකීර්ණ 25ක් ලංකාව පුරා එයි. තවත් අංශයකින් එනවනේ අර මං කිව් විදිහට අධ්‍යාපන අමාත්‍යංශයට පුළුවන් අනිවාර්යයෙන්ම මහාවිද්‍යාල සහ විශ්වවිද්‍යාල අතර මේ ශාලාවන් හදලා තව සර්කිට් එකක් එන්න. ඒක මං කිව් විදිහට අර හොඳ අධ්‍යාපන චිත්‍රපටි වගේම පෙන්නනවා වගේම හොඳ චිත්‍රපටි සඳහා ඒක රෙන්ට් අවුට් කරන්න පුළුවන්. ඒකට පොඩි ආදායමකුත් වෙනවා. පොඩි නෙමෙයි ලොකු. එහෙම ප්‍රේක්ෂක ජනතාවක් එතකොට අපේ රටේ හැදෙනවා. ඉතින් මම ඉල්ලා හිටිනවා මේ 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 වගේ මේ දැන් මේ සිනමා හල වැහුණා. මේක ඉතාම මේ සිනමා හල වැහෙන්න හේතුත් තියෙනවා. මේ කලමනාකාරීත්වයේ තියෙන ප්‍රශ්න සහ මේ ගොඩක් ඔබ දන්නවා. දැන් ඉතින් මේක වැහිලා. දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කේට සිනමා ශාලාවක් නැහැ. ඇත්තටම ව්‍යාපාරිකයන්ට මේක කල්පනා වෙන්නේ නැත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ. ඒක නිසා විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කේ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටිනවා සිනමා ශාලාවක් හදන්න ඔබ වෙළඳ සංකීර්ණයක් එක්ක. ඔබට පුළුවන්. ඔබට සල්ලිත් හොයන්න පුළුවන්. දැන් ඊළඟට අපේ මේක මේ වීඩියෝ එක බලන අපේ යාළු මිත්‍රයෝ මේ යටින් මට බැනගෙන යන්න එපා. මොකටද ඔයා චිත්‍රපටි ගැන කතා කරන්නේ, හෝල් ගැන, මේක රටේ තියෙන මේ ප්‍රශ්නේද? එහෙම හිතන්න එපා. රටේ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. ඥානනය කරන්න ඕනේ. අර බර්ට බ්‍රෙස් කිව්වේ මේ කලාකරුවනි ඔබ හොඳ පාලකයෝ හදන්න නෙමෙයි, ඔබ හොඳ ජනතාවක් හදන්න කියලා. එතකොට හොඳ පාලකයෝ බිහි කරන්න පුළුවන්. එතකොට හොඳ ජනතාවක් තුලින් තමයි හොඳ රසිකත්වයක් ඇති වෙන්නේ. හොඳ රසිකයෝ හිටියොත් තමයි හොඳ කලාකරුවෝ වෙන්නේ. ඉතින් සිනමා කර්මාන්තය කියන්නේ අන්න ඒ කාරණය දියුණු කරන්න පුළුවන්. හොඳ දියුණු කරලා හොඳ ජනතාවක් හදන්න පුළුවන්, හොඳ රසිකත්වයක් හදන්න පුළුවන් ප්‍රබලම කලා මාධ්‍ය. ඒක නිසා ඒකට අපි ටිකක් සුළුකොට තකන්න හොඳ නැහැ. බයිස්කෝප් චිත්‍රපටි කියලා නිකන් අර බාල විදියට ගන්න හොඳ නැහැ. එහෙම බාල දේවල් තියෙනවා. දැන් බලන්න දකුණු ඉන්දියාවේ මේ මේ දවස්වල තියෙන සිනමාපට කීපයක්ම තියෙනවා තුන්වෙනි ලෝකයේ දේශපාලනය ගැන. මම දැක්කා විජයාගේ චිත්‍රපටයක් තියෙනවා. දැන් අපි කියමු උදාහරණයක් විදිහට ගමුකෝ දකුණු ඉන්දියාවේ චිත්‍රපට මේ මේ කාලේ සෑහෙන අධ්‍යාපනයේ මේ විශේෂයෙන් සෞඛ්‍ය ගැන, අධ්‍යාපනය ගැන, දේශපාලන තුන්වෙනි ලෝකයේ දේශපාලනයේ තියෙන අවුල ගැන කතා කරනවා. දැන් චෙන්නයි කියන්නේ දකුණු ඉන්දියාව සහ මහාණ්ඩු අතර ප්‍රශ්නයක් ඇති වෙනකොට චෙන්නයි එක්ස්ප්‍රෙස් කරලා ඉන්දියාවෙ ඉන්න වීරයා නැත්නම් ශාරුක් ඛාන් දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් වලින් බස්සනවා. ප්‍රශ්නේ සමතේටපත් කරන එක එක විදිය චිත්‍රපටය හදනවා. ඇවිල්ලා රජනිකාන්ගේ පින්තූරයක් ළඟ ඔහුගේ රංගනයකුත් ඉදිරිපත් කරනවා. ගානට ප්‍රශ්නේ බැලන්ස් වෙනවා. ඊළඟට වීරසාරා කතන් කතාව ඔබට මතක නම් පාකිස්තානයේ ඉන්දියාව දරුණුවටම කාශ්මීර් සීමාවේ යුද්ධ ඇති වෙනකොට වීරසාර දැම්මා. වීරසාරවල එක දෙබසක් තියෙනවා. මේ ශාරුක් ඛාන් ඒ පාකිස්තානයට ඇතුල් වෙලා ඒ ආදරවන්තිගේ අම්මගේ ඔඩොක්කේ මේ උකුලේ මේ ඔළුව තියාගෙන කියනවා. ඔළුව තියාගෙන ඉන්නකොට කියනවා මේ ඉන්දියාවේ හැම පුතෙක්ම පුතා වගේද කියලා. එතකොට ශාරුක් කහනවා මේ පාකිස්තානයේ හැම අම්මා කෙනෙක්ම අම්මා වගේ. ඉතින් ඒ වගේ දෙබස් කීපයක් ඒ චිත්‍රපටයේ තියෙනවා. තවත් මම ඒ වගේ චිත්‍රපටයක් දැක්කා ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ඒ කාශ්මීර් සීමාවේදී යුද්ධය ඇති වෙලා මුළු ලොකු ප්‍රශ්නයක් විදිහට ආමියකේ ඉන්දියානු සොල්දාදු වගේ ජාතිවාදී සොල්දාදු කහනවා මේ ඔබ පාකිස්තාන් කෙල්ලෙකුට ආදරය කරනව නේද කියලා. ඇත්තටම ඔහු උත්තර දෙනවා නෑ මම පාකිස්තාන් කෙල්ලෙකුට ආදරය කරන්නේ නෑ, මම ආදරය කරන කෙල්ල පාකිස්තානි කියලා. ඒ ඩයලොග් එකට පුළුවන් මිනිස්සුන්ගේ හදවත් සසල කරන්න, කම්පණයටපත් කරන්න, කම්පණය තුලින් ඥානණයටපත් කරන්න. ඉතින් ඒ හින්දා සිනමා කර්මාන්තිකන් ඉතා ප්‍රබල කර්මාන්තයක්. අපි ඒකයි මම ඇත්තට මේ වීඩියෝ එක දාන්න හිතුවේ. මම බොහොම අමාරු මේ අතින් අල්ලගෙන මේක දාන්නේ මේ අවුවේ. මේ ඔබට පේනවා ජයන්ති සිනමා හල සම්පකාර සිනමා හලත් බැහැලා කියලා ඒ මැනේජර්තුමා කිව්වා. මාත් එක්ක පොළොන්නරුව දිස්ත්‍රික්කේ සිනමා ශාලාවක් නැහැ. හැබැයි අර මේ ඔය මේ පොඩි විහිළු සිනමා ශාලාවන් හදනවට වඩා මේ මං කියන්නේ ඒ වගේ සිනමා ශාලාවල් හදලා වඩා හොඳ තාක්ෂණයකින් යුතු සිටි සෙන්ටර් එකක් නැත්තම් වෙළඳ සංකීර්ණයක් එක්ක හදන්න. ලංකාවට ඒක ඕන. එතකොට මිනිස්සු ආකර්ෂණයයි. ආකර්ෂණයෙන් අපි ගෙන්න ගත්තාම අපිට පුළුවන් සිනමා ශාලාව ඇතුළතදී අපේ චිත්‍රපටය තුළින් සිනමා පටය තුළින්
ඔවුන්ව ඥානනය කරන්න ඔවුන්ට නොදැනීම බොහොම ස්තුතියි ශ්‍රී ලාංකික සමස්ත ව්‍යාපාරික ප්‍රජාවෙන් මම මේක ඉල්ලා සිටිනවා විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයෝගෙන් ඉල්ලා සිටිනවා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හැකි ඉක්මනින් වෙළඳ සංකීර්ණයක් සමග සිනමා ශාලා ශාලාව අඩුම ගානේ එකක්වත් ශාලා සංකීර්ණයක් හරියට හැදෙන්න ඕනේ අඩුම ගානේ සිනමා ශාලාව එකක් හරි දෙකක් හරි උන්ත තාක්ෂණේ හදන්න කියලා බොහොම ස්තුතියි මම දර්ශන රුවන් දිසානායක මම සංගීතඥ කටිතා ඔබ දන්නේ ගෝවිතාත්තා සිනමා පටේ අධ්‍යක්ෂකවරයා සංගීතඥ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා නම් මම ගෝවිතාත්තා චිත්‍රපටේ මේ කාරණා ඔක්කොම ජය ගන්න ඕනින්ද මම ඒක කළේ වෙන කාරණයකට නෙමෙයි يعني මේ රූපනාද අර්ථ సౌందර්ය මේ කියන තුනම ජයග්‍රහණය කරන්න ඕනේ නිසායි මේ චිත්‍රපටයේ ඉදිරියට ගලේ චිත්‍රපටයේ නිෂ්පාදනය කිරීම සඳහා මට උපරිම සහය දුන්නේ මගේ සහෝදරයා මගේ ඥාතියා ආදරණීය සරත් බණ්ඩාර කොක්කා මහත්තයා ඔහුට ගෞරව කරනවා ඔහුට ගෞරව විය යුතුයි මුළු ජාතියම වකුගඩු රෝගය ගැන බොහොම సౌందර්යෙන් මිනිස්සුන්ගේ ඥානනය කරන්න කම්පණයටපත් කරන්න මගේ චිත්‍රපටයේ හැකි වුණායි කියලා මම විශ්වාස කරනවා ඒක තාම ප්‍රේක්ෂකයන් අතර දාවේ නැහැ ඉදිරියදී අපි දර්ශන වාර දෙකක් විශේෂ දර්ශන වාර දෙකක් පෙන්වුවා ඒකේ අපි උපරිම සාර්ථකයි කියලා අපිට හැඟී ගියා විද්වතුන්ගේ මතත් එක්ක අපි කතා කරපුවා විද්වතුන්ගේ අදහස එක්ක එහෙනම් ගෝවිතාත්තත් එක්ක හම්බ වෙමු හැබැයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කතාවක් ගෝවිතාත්තා සමහර විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට මේ චිත්‍රපටය බලන්න බැරි වේවි